දැන් මිල අඩු කළා. වැඩි වෙන ජීවන වියදමට සරිලන සූර්යකිරි. දැන් සහනදායි මිලකට. 2022 ගැසට් පත්‍රයක් ඉදිරිපත් කළා විශේෂ සංචාරක අමාත්‍යාංශ ඉල්ලීම් පරිදි. සංචාරක ප්‍රවර්ධනය සඳහා මෘදු මත්පැන් බලපත්‍ර ලබා දීම සඳහා. ඒ අනුව මෙතෙක් ලබා දී ඇති මෘදු මත්පැන් බලපත්‍ර ගණන 538ක්. එහෙදි කිසිදු ભેදයක් නැතුව සංචාරක බලපත්‍රයක් හිමි අයෙකුට මේ මෘදු මත්පැන් බලපත්‍රයක් ඔවුන්ගේ අවන්හල සඳහා ඉල්ලන්න පුළුවන්. එතනදී කිසිසේත්ම දේශපාලන හෝ වෙනත් බලපෑමක් ඇති වෙලා නැහැ ගරු කතානායකතුමනි. ආරක්ෂිත ඉස්ත්‍රිකරේ සම්බන්ධ සැකසහිත මත්වතුර බෝතල් ලක්ෂයක්කට ආසන ප්‍රමාණයක් අත්අඩංගුවට ගනු ලැබුවා. එයින් මිලිලීටර් 180 මේ කවුරුත් කියන කාලේ බෝතල් 43,776ක් වැරදි බවට පැහැදිලිව තහවුරු කරගෙන තියෙනවා. ඉස්ත්‍රිකරේ ව්‍යාජ බව හඳුනා ගැනීමට ක්‍රම තුනක් තියෙනවා. එකක් බාහිර ලක්ෂණ. ඒ කියන්නේ බැලු බැල්මට. දෙවැනි එක ආරක්ෂිත ලක්ෂණ විද්‍යුත් ක්‍රම ටෝච් එකක් තියෙන වෙනුවෙන් විශේෂයෙන් ලබා දුන්න. අනිත් එක තමයි ව්‍යවහාරික ලක්ෂණ. මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට කිසිවෙකු නිදහස් කර නැත. ඒ භාණ්ඩ නිදහස් කරලත් නැහැ. කිසිම අත්අඩංගුවට බෝතලයක් නිදහස් කරලා නැහැ. පැහැදිලිව මට කියන්න පුළුවන්. දැනට තහවුරු කර නිත්‍යානුකූල ස්ටිකර් භාවිතය සඳහා ඊයේ දිනේ වෙන විට රුපියල් මිලියන 52ක් අංකෝටි 20 ලක්ෂයක් ඊයේ දැනට තහවුරු කරගත් බෝතල් සඳහා දඩ නියම් කරා. ඔවුන්ට දඩේ ගෙවන්න කාලය දුන්නෙත් අද දවස් 12ට පෙරේ දඩය ගෙවීමට ඔවුන්ට නියෝග කළා ගරු කතානායකතුමනි. ඒ නිසා කිසිදු බුරුලක් සහනයක් මේ සඳහා දෙන්න රජය සූදානම් නැහැ.